ගලක් පෙන්වනවා දෙන්නේ ඉන්දියාවට. දැන් ගල පෙන්නලා මෝඩිගේ ගල පෙන්නලා තියෙන්නේ දැන් විමල් වීරවන්තට. මෝඩිගේ ගල දැකලා විමල් දැන් ඇඩ්‍රස් නැහැ. මේ නර්ම ගමන නවත්තන්න ඕනේ. සියලු දෙනාම කලුකොඩි දාන්න කියලා කිව්වේ දා විමල් වීරවන්ත. දැන් කෝ ටොයියයි බයියයි. ටොයිය කියන්නේ කවුද විමලේ? බයිය කියන්නේ උදය. දෙන්නම මිසින්. ඒ වගේම දැන් මේ පරයන්තය ගැන අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා මේක කාටවත් දෙන්නේ නැහැ. ඇමතිවරයා ගිහිල්ලා මානායක ස්වාමීන් වහන්සේලා ගාව කියනවා අනේ අපේ ස්වාමීන් වහන්ස අපි මේක 51 තියාගෙන 49 තමයි අපේ මිත්‍ර අදානීට දෙන්න යන්නේ කියලා. අදානී ඉන්දියාවේ නෝන්ඩි වෙලා ඉන්නේ. ඉන්දියාවම එපා කරපු එකනේ තමයි අදානී. එතකොට ටෙන්ඩර් එකක් කරලාද දෙන්නේ? රටේ වාසිදායක තත්ත්වයක් ඇති කරුවාද උගලන්? ටෙන්ඩර් එකක් ජාත්‍යන්තර ටෙන්ඩර් එකක් ගෙනෙව්වද? අපි එදා අභියෝගයක් කරුවා මේ රටේ නායකයන්ට ලංකාවේ මේ ටෙන්ඩර් එක දාන්න. ලංකාවේ මේ ටෙන්ඩර් එක දැම්මාම ලංකාවේ කම්පැනි ටික මේ ගන්නවා ඩොලර් මිලියන 500ක් කියන්නේ ලංකාවේ මීට වඩා බිස්නස් කාරයෝ ඉන්නවා උන්ට ටොයි කියලා යන්න පුළුවන්. හැබැයි ලංකාව අංගලක්වත් විකුණන්නේ නැහැ කියලා ආපු දවසේ ඉඳලා විකුණන එකමයි වැඩේ. ඒ නිසා තමයි ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ කියන ලස්සන කතාවක්. ඒ කියන්නේ කිසිම දවසක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජරාම ආණ්ඩුවක් කියලා කියනවා. බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වගේ දෙයක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඔක්කොම විකුණන්නට ඇවිල්ලා ඉන්නේ කියලා. එතකොට ඒ පන්සල දීලා පන්සලේම කාර්යාලය දාලා අපේ නර්සස් යූනියන් එකේ සභාපතිතුමා කොච්චර මාන්සි වුණාද මේ ආණ්ඩුව බලයට ගේන්න. එතුමන්ලා කියන්නේ ඒ වංශලා කියන දේවල් කියනේවා හාණ්ඩ ආණ්ඩුවක් නෑ කියලා කියනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේම කරයි කියලා. රටේ ජනතාවට දීපු එක පොරොන්දුවක් ඉටු කරගන්න බැරි ආණ්ඩුව ඉතිහාසයේ පළවෙනි පාරට මේ වගේ ආණ්ඩුවක් ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක් නේ. ආණ්ඩුවක් නෑ වැඩ කරන්නේ. මේක පාණ්ඩුවක්. කිසිම දෙයක් නෑ අරමුණක් නැති පෙරමුණක්. මොකද කරන්න ඕන කියලා දන්නේ නෑ. විශ්ය දන්නේ නෑ. එකට උපදේශ දෙන මිනිසු ඉරේ ඉඳලා ආපු මිනිසුන්ට උපදේශ දෙන්න පුළුවන්ද? රස්සාව කරන්න බෑ කියලා උසාවෙන් තීඳු කරපු මිනිසුන්ට ඇවිල්ලා උපදේශ දෙන්න පුළුවන්ද? ඉතින් මේ වගේ පිරිස් තමයි අද වටේ ඉන්නේ. ඉතින් ආණ්ඩුව යන්න බෑ. අද කඩේකට ගිහිල්ලා බත් පාසලයක් ගන්නකො කන්න පුළුවන්ද? ඌ දෙන්නේ බතල. පරිපුයි බතලයි මැල්ලුමයි. ඇව්වම සර් 180ට කැම්පස්වල මේක දෙනවට ස්තුතිවන්ත වෙන්න. එළවලු නෑ ගන්න. එළවලු වල ගණන් දන්නවද කියලා අහනවා. ඉතින් මේකනේ කිව්වේ ගෝට එන්නේ මල්ලක් උස්සගෙන. ඒ මල්ලේ තියෙනවා විමල් වීරවංස කියන සියලු දේම. අන්න ඕක දැන් ආගත්තාම ඔබලන්ට තේරෙයි මොකද්ද කියලා.
ගෞරවනීය විශ්වාමික ජීවිතයකට අත දෙනවා. පිළිකා වකුගඩු වැනි බරපතල රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන සියලු රෝගී සුවතා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2500 ඉහළ දානවා. කිසිදු ආදායම් මාර්ගයක් නොමැති වයස අවුරුදු 12ට වඩා අඩු දරුවන් සිටින ඒකමාත්‍ය පවුල සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් දෙනවා. මේ සහන මල්ල අරගෙනයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද නාවා ගෝඨාභය රාජපක්ෂ සහන මල්ල උස්සගෙන දැන් ඕකේ කියපු ලයිස්තුව අම්මලාගේ ගානවා අපි තාත්තලාගේ ගානවා අපි මේ මිනිස්සුව දැක්කනම් ආණ්ඩ කොයිද ওই තමසේ මල්ල තියන්නේ කියලා කොයිද මල්ල ජනතාව රවට්ටලා බෙරියන් දීලා රටේ ආර්ථිකේ විනාශ කෙරුවා අපි එන්නේ ආර්ථික අදණ්ඩ අපි යන්නේ මේ රට ආරක්ෂා කරන්න අද බෝම්බ ගාපු එක කවුද කියලා දන්නේ නැති ආණ්ඩුවක් මේක පාස්කු පාරේ කරපු එක කවුද කියලා දන්නේ නැති ආණ්ඩුවක් දැන් මාස 14ක් වෙනවා අද කොමිෂන් වාර්තාව බාර දීලා දිනවා ජනාධිපතිතුමාට සාරාන් මලා සාරාන්ගේ නායකයා කවුද සාමාන්‍ය යුද්ධයකදී සාමාන්‍යයෙන් මේ මේ සුයිසයිඩ් කරනකොට නායකයෝ කියලා සුයිසයිඩ් කරන්නේ නැහැ මේක අපි දිගින් දිගටම කියලා දිනනවා දැන් මොකද උනේ සාරා පුලස්ටිකෝ ඉන්දියා කොහමද ගියේ ඇයි මෙච්චරක්ම මෝඩි මාත්‍යා මෙච්චර පවුලේ කෙනෙක් වගේ නාති මිත්‍රකම් කරන මේ ආණ්ඩුවට බැරි වුණා සාරා පුලස්ටි වගේ එන්න Breaking.lk